වෙල්කම් කියල පිළිගන්න උගලන් අපේ YouTube චැනල් එකට. අද අපේ YouTube චැනල් එකේ මම විතරක් නෙමෙයි වීඩියෝක් කරන්නේ. ඇත්තට මගෙත් එක්ක බැලුවොත් නම් කවුරුත් නැහැ. වීඩියෝ එක ඇත්තට මයිත් එක්ක කරන්න ඉන්නේ අද ස්මාර්ට් ෆෝන් එකක්. මේ ස්මාර්ට් ෆෝන් එකත් එක්ක තමයි මම අද වීඩියෝ එක කරන්න ඉන්නේ. අද අපේ මාතෘකාව තමයි අපි වීඩියෝ එකට ඉන්ට්‍රොඩියුස් කළම මාතෘකාව කතා කරමු. මාතෘකාව තමයි ආර්ටිෆිෂියල් ඉන්ටලිජන්ස් එහෙමත් නැත්නම් AI තාක්ෂණ. එහෙනම් අපේ ප්‍රෝග්‍රෑම් එකට ආපු අපේ Google එහෙම නැත්නම් Hello Google. Hey Lahiri, how can I help? ඇත්තට මේ මොකද්ද මේ ආර්ටිෆිෂියල් ඉන්ටලිජන්ස් එහෙම නැත්නම් AI තාක්ෂණ. අපි ඒක Google ගෙන් අහලා බලමු. මොකද්ද මේ AI තාක්ෂණ කියන්නේ? Hello Google. What is AI technology? According to Wikipedia, in computer science, artificial intelligence. එයා කියන විදිහට නම් මේක ලොකු කතාවක්. හැබැයි සරලව ගත්තොත් මේක කෘතිම බුද්ධිය නූතන තාක්ෂණ ලෝකයේ තියෙන කෘතිම බුද්ධිය තමයි AI තාක්ෂණය කියලා කියන්නේ. මෙතෙන්දී අපිට මේක සරලව භාවිතා කරන්න පුළුවන් ඇත්තටම අපේ පාරිභෝගික ජීවිතේ. ඔයාලගේ ජංගම දුරකථනයේ තියෙන, ඒ කියන්නේ ඔගොල්ලෝ ස්මාර්ට් ෆෝන් එකක් යූස් කරනවා නම් ඒකේ Apple ජංගම දුරකථනයක් නම් ඒකේ තියෙන Siri Artificial Intelligence සඳහා උදාහරණ. ඒ වගේම Android දුරකථනයක් නම් ඒකේ තියෙන Hello Google Artificial Intelligence සඳහා. එහෙම නැත්නම් AI තාක්ෂණය සඳහා උදාහරණ. ඒ වගේම ඔයා මගේ වීඩියෝ බලනවා නම් කම්පියුටර් එකේ එහෙම නැත්නම් ලැප්ටොප් එකේ මේ ඕන මේකේ වීඩියෝ බලනකොට කම්පියුටර් එකේ තියෙන Cortana එහෙම නැත්නම් Microsoft සමාගමේ හඳුනනදී AI තාක්ෂණය ඔයගලන්ට සරලව භාවිතා කරන්න පුළුවන්. මේවා තමයි අපිට ප්‍රායෝගිකව භාවිතා කරන්න පුළුවන් AI තාක්ෂණ. අපි මේක පැට්‍රිකලි කරලා බලමු කොහොමද මේ AI තාක්ෂණය වැඩ කරන්නේ කියලා. Hello Google. Who is Sri Lankan president? The president of Sri Lanka is Gotabaya Rajapaksa. මේ දේ තමයි ඇත්තටම AI තාක්ෂණය කියලා කියන්නේ. අපි මොකක් හරි කමාන්ඩ් එකක් දුන්නාම ඒක ආපස්සට අපි රිප්ලයි එකක් විදියට එයා ප්‍රතිඵලයක් දක්වනවා. මේක තමයි ඇත්තටම අපි බලාපොරොත්තු වෙන නැත්නම් කෘත්‍රිම බුද්ධිය කියලා හඳුන්වන්නේ. මේක අපිට ડોකියුමන්ට් වැඩවලට ඒ වගේම අපේ පාළුවක් දෙනුනම අපිට කතා කර ඉන්න ඒ හැම දෙයකටම මේ AI තාක්ෂණය අපිට සරලව භාවිතා කරන්න පුළුවන්. තාක්ෂණික ලෝකයේ මේ ආර්ටිෆිෂියල් ඉන්ටෙලිජන්ස් එහෙම නැත්නම් AI තාක්ෂණය රොබෝට් තාක්ෂණය ඔස්සේ දියුණු කරලා තියෙනවා. උදාහරණ ලෙස සොෆියා රොබෝ කියන රොබෝ වරිය ගත්ත ඇත්තටම මේ AI තාක්ෂණය ඔස්සේ ඉතා දියුණු මානසිකින් යුක්තව නිර්මාණය කරලා තිනු. ඒ වගේම මිනිස් හැඟීම් තේරුම් ගැනීමට පවා ඒ රොබෝව දියුණු මට්ටමකට ගෙනල්ලා තිනවා. එදිනදා ජීවිතයේදී අපිට මේක ඵලදායීව භාවිතා කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයගොල්ලෝ භාවිතා කරන ස්මාර්ට් ටීවී එක, එහෙම නැත්නම් AC එක, එහෙම නැත්නම් ඔයගොල්ලෝ ගෙදර තියෙන ලයිට්ස්. මේ හැමදේම අපේ කටහඬින් මේක ස්විච් ඔන් ඔෆ් යන ක්‍රියාවලියෙන් සඳහා අපිට මේක භාවිතා කරන්න පුළුවන්. අපේ පාළුව කම්මැලිකම් මකා ගන්න ඇත්තටම මේක හොඳ ක්‍රමයක්. මේක අපිට ඵලදායීව භාවිතා කරන්න පුළුවන්. ඕගොල්ලෝ try කරලා බලන්න. ඇත්තටම මේක ඕගොල්ලන්ට ප්‍රයෝජනවත් වෙයි. එහෙනම් thank you Google අපේ ප්‍රෝග්‍රෑම් එකට ආවට, ඒ වගේම thank you guys අපේ වීඩියෝ එක බැලුවට. අනිවාර්යෙන් වීඩියෝ එක හොඳට like එකක් දාන්න, comment එකක් දාන්න, ඒ වගේම subscribe button එක press කරලා අනිවාර්යෙන් අපි subscribe කරලා නැත්නම් අපේ වීඩියෝ subscribe කරන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. Hey Google, play a Michael Jackson song. Playing Michael Jackson history tour live in Munich.